ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. වෙනදා වගේම ඔයාලගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වෙන දෙයක් ගැන තමයි අදත් මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ නිරෝගී සමක් ලබා ගැනීමට පුරුද්දක් විදිහට උදෑසනම ඔබ කළ යුතු දේවල් කිහිපයක් ගැන. වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනයත් එක්කම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියන එක මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. නිරෝගී සමක් වෙනුවෙන් ඔබට කළ හැකි උදෑසන ප්‍රතික්‍රමයන් කිහිපයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. අංක 1 තමයි මුහුණ ක්ලෙන්ස් කිරීම. නිින්දකින් පසුව මුහුණේ දකින්නට ලැබෙන තෙල් සහිත ස්වභාවය වගේම රාත්‍රී කාලයේදී ඔබේ මුහුණේ මොනවා හෝ ආලේප කරනවා නම් ඒවා හොඳින් ඉවත් කර සම පිරිසුදු කර ගැනීම මෙයින් සිද්ධ වෙනවා. අංක 2 තමයි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනයක් භාවිතා කිරීම. විටමින් A, C, E සහ සෙලෙනියම් යනාදී අඩංගු කර නිපදවා ඇති ආලේපන වෙළඳපොළේ පහසුවෙන් ඔබට මිලදී ගත හැකි වෙනවා. හිරුවැලියේ අඩංගු වන අහිතකර කිරණවලින් සමයම් තර්මකට ආරක්ෂා කිරීමට මේවාට හැකියාවක් පවතිනවා. ආලේපන පමණක් නෙවෙයි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීමත් ඔබේ සමේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා. අංක 3 තමයි සන්ස්ක්‍රීම් එකක් ආලේප කිරීම. ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපණය ආලේප කරලා මිනිත්තු කිහිපයක් ගත වුණාට පස්සේ සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න ඔබට හැකියාවක් පවතිනවා. හිරු එළියට එරෙහිව සමට අමතර ආරක්ෂාවක් එයින් ඔබට ලබා ගන්නට පුළුවන් වෙනවා. අංක 4 තමයි ආලේපන මූණේ පමණක් නෙවෙයි බෙල්ලේ අත් දෙකේ උරහිස්සල හිරු එළියට නිරාවරණය වෙන ඕනෑම ප්‍රදේශයක ආලේප කරන්නට අවශ්‍ය වෙනවා. හිරු එළියෙන් වගේම කුණු දුහුවිලි වලින් ආරක්ෂා කරගත යුත්තේ මූණ පමණක් නොවන නිසා. අංක 5 තමයි කුරුල අතින් පොඩි කරන්න වගේම කඩන්නට යන්න එපා. කුරුලෑවක් දුටු විට එය අතින් පොඩි කිරීම හෝ කැඩීම අප බොහෝ දෙනෙක් සතුව තිබෙන පුරුද්දක්. මේ කිසිසේත්ම නොකළ යුතු කාරණයක්. මොකද එයින් වෙන්නේ කුරුලෑ රැපගැලල් ඇතිවීම. එමගින් විසබීජ ආසාදන තත්ත්වයන් වලට උනත් ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අංක 6 තමයි උදෑසන ආහාරයට පළතුරක් එකතු කර ගැනීම. මීට පෙර සඳහන් කරා වගේම ප්‍රතිඔක්සිකාරක අඩංගු පළතුරක් ඔබේ උදෑසන ආහාරය සඳහා එක් කර ගැනීම තුළින් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. අංක 7 තමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. සම අවපැහැගැන්වීම වියලීම පාලනය කිරීමට ජලය ඉතාමත් සුදුසු ප්‍රතික්‍රමයක් වෙනවා. උදෑසන අවදි වූ ගමන්ම ජලය විද්‍රුව පානය කිරීම සමට ආරක්ෂාවක් ලබා දෙනවා වගේම ශරීර පද්ධතිවල ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමටත් ඉන් උපකාරී වෙනවා. ඉතින් ඔයාලටත් නිරෝගී සමක් ලබා ගන්නට අවශ්‍යයි නම් උදෑසන අවදි වුණාට පස්සේ පුරුද්දක් විදිහට මේ දේවල් කරලා බලන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ආයෙත් මුණ ගැහෙමු. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න වගේම යහළුවන් අතර ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.